දරුවනේ සිල්මෑණීවරුණේ ආදරනය දුවලපුතාල්. තිං वाල හැමෝටම සුභ දවසක් වේවා කියලා පාර්තනා කරනවා. අද අපි DP පිරිwing ඩකන් සමගින් ඔබ හමෝට එන්නේ පහ ස්ට්‍රේණයේ දෙවිනි පාඩමස් සමගින්. ඉන් දෙවිනි පාඩමේ දැන් අප පියවර කියපයක් සාකච්චා කර අවසා. ඒක කියන්නේ ප්‍රථමා විභක්තිය සහ, ධිතියා විභක්තිය කාරකයක් වස්සයිෙන් කොයිකොයි විදිහට ද භාවිත කරන්නේ කොයි කොයි වගේ පරිසරයකද කියන එක අපේ පොඩි හාමුදුරුවරු දැන් හොඳට දන්න අද අපි කතා කරන්න යන්නේ තුංවෙනි කාරක විභක්තිය මොකද තුන්වෙනි කාරක විභක්තිය තෘතියා විභක්තිය මෙන්න තෘතියා විභක්තිය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න තිං අපට එක විභක්තියක යෙදන කාරක පසුබිම් ගැන එක ඇන්න මෙ තු්‍රී තෘතියා විභක්තිය යොදන්න පුළුවන් තැන් මොනමුණ වගේ තැන්ද කියලා විට එහෙම කතා කරන්න ගොඩා තැන්තියෙනවා. එහනම් අපි අදත් සුපුූදු පරිදි අපේ පාඩමට ප්‍රවේශය ගමු තෘතියා විභක්තිය. තෘතියා විභක්තිය සාමාන්‍යෙන් ප්‍රධාන වසයෙන් යෙදන්න සහ ප්‍රධාන වසයෙන් භාවිත වෙන්න පරිසරයක් තියෙනවා ඒ පරිසරය අප හඳුන්වනවා කරනාර්ථය කියලා. කරන කියල කියන්නේ කරනවා කියන කෙන්නේ හැලෙන්නේ. ඇත්තටම වැඩේ කරන්නට උදව්වෙන උපකරණයක් හරි. වැඩේ කරන්න උදව්වෙන උපකරණයක් හරි ශරීර අවයවයක් හරි එහෙම මොකක්කෝ දෙයක් අපට වැඩේ කරන්න උදව්වෙනවන අපි ගහනවනං අතිං ගහනව පයිංගහනවා නේද. නිදාගන්නව වනං ඇස්තක පියාගෙන නිදාගන්නවා ඇස්තක එහෙමනැත්තං අපි මොනවාහරි කුම්ඹරක් කොටන නං උදල්ලෙන් කුඹර කොටනවා ීට පස්සෙ කපනවා කොටනවා වනං පිහියෙන් කපනවා ද මේ වගේ වැඩ කරන්න උදව්වෙන වස්තුතියෙනවන එතකට අන්න ඒ වැඩේ කරන්නට උදව්වෙන උපකරණ හෝ අවයවාහරේ අන්න එහෙම දෙයක් වාකයක යොදනකොට අන්නේ උපකරණය තමයි අපි අර කියන තෘටයා විභක්තියෙන් යොදන්නේ වැඩේ කරන්න උදව් වෙන අපි මේක මම්ම සරලව පැහැදිලි කළේ අපි පාඩමත් එක්ක බලමු මේ ගැන සාකච්ඡා කරල බලන්න පළවෙනිම කාරණාව. එකයන තෘතියා විභක්තිය යොද යෙදෙන පලමු පරිසරය එකන්නේ ප්‍රධාන වසයෙන් මේක භාවිත වෙන්නේ කරන කාරකය එක යන අරමංකකිව්ව පරිසරය බලන්න ක්‍රියා සම්පාදනයේ හිදී ක්‍රියාවක් කිය කියන්නේ අපිට දාගන්ට ක්‍රියාවක් නිස්්පාදනීවීමදී එහමනැත්තන් ක්‍රියාවසි දුවීමදී කත්ෘු හට එකයන වැඩේ කරන කෙනාට අතිසයිම් අනුග්‍රහ දක්වනයි. අනුග්‍රහ දක්වනවා කියල කියන්නේ ඉතින් අනුග්‍රහ දක්වනවා කියලාැන වැඩේ කරන්න උදව්වෙනවා කියන කියන්නේ එකනේ කත්්‍රෝට වැඩේ කරන්න දායක වෙනවා. එහම දායක වෙන්නේ අතිසයිම්ම දායක වෙන්නේ කරණයි. එය තෘතියා විභක්තිය ඇසුරු කරන. මකද ඇසුරු කරන්නේ තෘතිීයා විභක්තිය. ඔන්න එහෙනම් වැඩක් කරන්න කත්්‍රට වැඩේ කරන කෙනාට ගොඩක්ම උදව්වෙන දේ. උදව්වෙන කෙන. උදව්වෙන කෙනා ඇසුරු කරන්නේ මොන විභක්තියද තෘතිීයා විභක්තිය. අපිට උදාහරණ කේපයක් දීලතියනො වාකෙටිකක්. අපි මේ වාකෙටික බලලා, පස්සේ බලමු අපේ පොඩි හාම්දුරුවන්ට මේක තේරෙනවද කියලා. බලන්නක චාත්‍ර රතේන පාටාලයන් ගච්චති. චාත්‍රහකයන්නේ ශිස්්‍යයා රත්ථේන කියලා කියන්නේ ර වානයක රතේන කිව්ම රත කියන වචන සිංහල එත් එහැ දිට භාවිත වෙනවාන වාහනයකින් පාටාලයම් පාසලට ගච්චති යයි. එහෙනම් ශිශ්්‍යයා, යයි කියන වැඩේනේ කරන්නේ ශිස්්‍යයා යනවා කියන මේ වැඩේ කරන්න. එයාට උදව්වෙනවා යන වැඩේ කරන්න උදව්වෙනවා මොකදද. රත්තයනෙ ඇත්තටම රථයන්නේ යන්නේ මෙයා පයි්යන්ඩ කියානම් මේ වැඩේ පයිනුත්යන්න පුළුවන් පයිංයනයකත්ත තුොට කකුල් දෙක උදව්වෙනවා. එතකොට මෙයාටම යනවා කියන වැඩේ කරන්න උදව්වෙන කෙනා තමයි රත්ථය. කොට අන්න රත්ථය තමයි තෘතියා විභක්තියෙන් තියලා තියෙන්නේ රත්තේන කියන්නේ තෘතියායි භක්තියනේද. එහෙනම් පොඩි හාමුදුරුවන්නේ ඔන්න චිස්්‍යයා පාසලට යනවා පාසලට යන්න සිිශ්‍යයාට උදව්වෙන්නේ වාහනය රත්තය. ඒක නිසා ඒ උදව්වෙන රත්තය තමයි තෘතියි භක්තියෙන් තිබ්බෙ. හරි ඒක්ක ඔළුවෙතියන් අපි දෙවනිියක බලමු සා ලේකන්්්‍යයා, අක්සරාණ ලිකති සා න් ලේකන්න්‍යයා. මොකදද මේ ලේකන්නයා කියන්නේ. පෑන සා කියන්නේ ඇය ඇය පෑනෙෙන් අක්සරාණය ලිකති අකුරු ලියයි ඇය කරන වැඩේ මොකක්ද ලියනවා. මොනවද ලියන්නේ ඇය අකුරු ලියනවා. ඇය අකුරු ලියනවා කියන වැඩේ කරන්නේ මොකෙන්ද අකුරුලියන්ට උදව් වෙන්නේ මොකදද. පෑනද පැන්සලද එහෙමනැත්තම් වෙනත් උපකරණය අදද අන්න බලන්න අකුරුලියන්න උදවවෙන උපකරණය තමයි පෑන. අන්න පෑන තමයි ලේකන්න්‍යයා කියලා තෘතියා විභක්තියෙන් තිබ්බේ. තෘතියා විභක්තියෙන් තෙ බෙසා ලේකණ්‍යයා අක්ෂනානිි ලිකති. ඇය පැෑනෙන් අකුරු ලියයි. ඊළඟට අපි බලමු තුගනිවා කිය තව උදාහරණයා සකටං චක්‍රා්‍යාමයාාති. මේ එතකොට ඒක වචනට උදාහරණ දුන්නේ මෙ දිවචනට උදාහරණ තෘතියාාවයි භක්තිය දිවචනයට බලන්න සකටන් කියන්නේ කරත්තය චක්‍ර කියන්නේ රෝධනේ චක්‍රාභ්‍යාං යාති කරත්තය යති කියන්නේ යන වනේ මොකෙන්ද යන්නේ චක්‍රා්‍යා රෝධ දෙකෙන් යනවා කරත්තය රෝධ දෙකෙන් යයි එතකොට රෝධ දෙකෙන් රත්තය යන්නන්නේ කොහමද රෝධ දෙකින් කරත්තට යන්න උදව්වවෙන කවද රෝධ දෙකනැත්තන් කරත්තේ යන්න නෑ එහනන් මේ රෝධ දෙක නෑම තිඋප කරණය උදව්වෙනවා කරත්වයට යන්න එහෙන යන වැඩට උදව්වවෙන්න කවුද චකරාබ්‍යම් ඉ පස්සේ ඊළඟක බලන්නක අහං චක් සුබ්‍යාම් පස්යාමි අහන් කිය කියන්නේ මම පස්යාමි කියන්නේ දකිනවා බලනවා මම බලමි මම බලමි ක ද බලන්නේ බලන්න උදවෙන කවුද චක් සුබ්‍යයම් ස්ක ස්SDක නැමැති උපකාරණයෙන් තමයි මම බලන්නේ එ නිසා මේ බලනවා කියන වැඩේට කර වැඩේ කරඩ උදව්වෙනවා ස්දක ඇස්දක ඒ නිසා ඒකත් ෘතියා විභක්තියෙන් තියලා තියෙනවා බලන්න තවත් උදාහරනවා දෙකක් දීලා තියෙනවා බහුවචනට නරා ගගන යානයිෙක දේශන්තරං ගච්චන්ති. නරාහ මිනිස්සු ගගනයානයි ගගනයානයි කියයන්නේ ගුවංයානාාවලින් දේශන්තරං විදේශයට ගච්චන්ති ඇති. මිනිස්සු යනවා කොහෙද. මිනිස්සු විදේශයට යනවා. මිනිස්සුන්ට විදේශට යඩ උදව්වෙන්නේමකක්ද. මිනිස්සුන්ට මේ විදේශ රටවල් වලට යන්න පිට රටවල්වලට යන්න උදව්වෙන්නේ ගුවංඥාණණ. එනිසා මේ ගුවන් යානා වලින් තමයි විදෙස් රටවලට යන්නේ. ඒ එනිසා ගුවයියානා කියන එක ගගන යානයි කියන එක තෘතියායි භක්තියෙන් තිීල තියෙනවා බලන්නක ගන යානයි කියන එක තෘතියායි භක්ති බහුවචනයි. අවසානවාක්‍ය බලන්න සයිනිකා සයිනිකාක් අසිබික් අරීම් පහරන්ති සයිනිකා කියල කියන්නේ සයිනිකා කියල කියන්නේ බටයෝ සේනාව ඉන්න සෙබලු අසිබිහ අසිබිහ කියලා කියන්නේ කඩුවලින් අරීන් සතුරන්ට පහරන්ති පහර දෙති න පහර දෙති එතකොට ඔන්න සයිනිකා බටයෝ සෙබලු අසිිබිස් අරන් සතුරන්ට පහර දෙෙනවා. හතුරන්ට පහර දෙන්න උදව්වෙන්න මොනද. තුවක්කුදැ කඩුද කිනිසි දෙනේ. ඔන්න කියනවා කඩුවලින් පහර දෙෙනවා. එහෙනම් කඩුවලින් තමයි ඔන්න සතුරන්ට පහර දෙන්න උදව්වෙන්නේනේ එහෙනම් ඔන්න පැහැදිලි දැන් අපිට වැඩක් කරන්න උදව්වෙන්න දේතියන්නේ. sama හरेයට වැඩේ करන උදවවෙන්න උපරණයක් ඒ ැමි උපකන්නත් අපිට හ हमම්බුණ අංගු अंगගපාග අබුණ දෙරතේක වූහම ඇතरे උපකරණයක් लेකන්න्याයක් කියන්න උपකරණයක් චक्්‍රभ්‍ය्याන්කි हमම උपකරणයක් රෝध देख හැබයි චक्सभ්‍ය्याන් කියන්නේ අපේ ඉंद්‍ර ඉंदද්‍රිය देखा එද ගගනයාන කියන්න උපකරණයක් ඉට बස් අසबි කියලා කියන්නේ උපකරණයක් අන්න එතකොට අපිට වැඩේ කරන්න උදව්වෙන දේව යෙන සමහරවෙලාට කකුලෙන් අතිී පයි. එහම අපිට එකක දේවල් ඒ ඒ වෙලාවල්ලට උදව් වෙන. ඒ ඒ වැඩේ කරන්නට එතකොට අන්න ඒ ඒ වැඩේ කරන්න උදව්වෙන ඒ වචනය තමයි අපි අදාළ තෘතියා විභක්තියෙන් තියන්නේ මේක තමයි අපිට තෘතියා විභක්තියෙන් කෙනන ප්‍රධානකාරය භාරය ඒක නිසා තමයි මේක කරණ ආර්ථය කියලා කියන්නේ කිරීමට උදව වෙන නිසා ප බන තාව චුට්ක්කිස්සරහටග කියෙල්ලා ඒටික උදව් කරගෙන අපිට කරන්න පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඉස්සල්ලම අපි මෙන්න මේ සංස්ුත දේවනාගරී භාසාාවෙන්දී ලා තියන දේවනාගරරි අකරුවලින්දීලා තියෙන්න්න මේ වාක්‍ය ික කියවමු බලන්න. මේක රතුපාටෙන් දක්කලා තියෙන්නේ තෘතියාාවවිභක්ති පදටික. එකත් අවධානීයමු කරගන්නකො බලන්න වාක්‍ය. අහං හස්තේන පත්රං ලිකාමි. අහ හස්තේන පත්රන් ලිකාමි මම්ම අතිං පත්රං, පත්රංකයන්නේ කොලන කොළේ ලිකාම ලියමි මම අතිං කොලයේ කොල ලියම හමන තම් පත්රංකියන ලියම කියලා ගණ්ඩ පුළුවන් මම අතිං ලියවුම ලියමි පත්ර හරි ලියවම ලියමි ඊට පස්ස දෙ පතිකා පාදයික් අනුරාජධ පුරංගත් චන්ති පතිකා පයිංයන අය එමන තම් මගියෝ පාදායක පාගමනින් එහමනැත්තම් පාදයන්ගෙන් අනුරාධපුරට කච්චන්තිී ඇති, පාදයන්ගෙන් කියල කියන ක අපිට නොහුරුයි වගේනම් පයින්නේ පතිකා මගියෝ පයිං අන්රාධපුරයට යති. ඉස පස්සෙ තුන ගලාන අවසදායික් ජීවති. ගලානක් කියන රෝගයා, රෝගියා අවසදායි බෙහෙත්වලින් ජීවති ජීවත්වේ. බෙත්වලින්තම ජ ජීවත්වයෙන උදවන්නන්නේ මොකද ජීවත්වෙන්න්න උදව් වෙන්නේ අවසද අවසද නොුනම් අවසද කියන වස්තුව නොුනන රෝගයා ජීවත් පෙන්න්නේ හරි එ පස් හතර බලන් උඩු පේන සාගරං තිතිීර සුහ කස්මී උඩඩු පේන පහුරෙන් සාගරය සාගරන් සාගරය තිතීර් සු තර්ණය කරනු කැමැත්තේ අස්මි වෙමි න මේක තිතිර සුක්්‍යයන චා තක්‍රියාව තීර් සුහ තරණය කිරීමට කැමැති. කැමැත්තේ අස්මි වෙමි. පහ සු සුකා ධාන්‍යයයික් සාාවකන් පෝසයන්ති මෙතන සාවකන් සාභකාන් කියන්නත් පුළුව මේ දෙකම යෙදෙන වච්චනය වයන්න සහ බයන්න. තවට සුකා ගිරව් ධාන්‍යයයි එක කියන්නේ දා ඇටවර්ගයගෙන් ඇටවර්ගයන්ගෙන් සාවකාම් පැටව් පෝසයන්ති පෝසණය කරති. ඔන්න එහෙනම් ඔන්න වාකෙ ටික අපි කියෙව්වා. එක සිංහල තේරුම දන්නවා රතුපාටෙන් තෘතියාාවවි භක්ති පදටික දක්වල තියෙනවා. ඒකෙන් ක්‍රියාවට තියෙන සම්බන්ධ පේනවා ලිකාමි කියලලා ලියන්ට උදව් වෙනවා අත යන්ට උදව්වෙනවා පාද. ජීවත් වඩ උදව් වෙනවා අවසද තරණය කරන්ට මුොහුද තරණය කරන්ට උදව්වෙනවා පහුර. ඊට පස්සේ පෝසණය කරන්න පැටව් පෝසණය කරන උදව්වෙනවා දාන්නේ. දාන්නේ වර්ගෙ මැනත්තන් දාන්න ඇට වර්ග කියලත් ගන්න පුුවන් ඇටවලින් දාන්නේවලින් කියලා අපිට දාන්නකන වචනම සිංහට පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි මේටිකේ බලමු මොනවත තව කරන්න තියෙන්න්නේ කියලා. ඉහත වාකවල ඇති තෘතියා විභක්ති පද ලියන්. පි රතුපාටෙන් දැක්ක පුල්න්නවෙෙන් කරලා තිබන. එක දැන් ලියාගන්න පුළුවන්. එම වචනවල අර්ථ ලයා දක්කන්න අර්ථත් දැන් ලියන්න පුළුවන් අපි වාක්‍ය සිංහට පරිවර්තය කරපු නිසා. ඊළඟට බලන්නතුන්ෙන් පහත දැක්වන්න. තෘතියා විභක්ති ඒකවච්චන පදවල දිවචන හා බහුුවච්චන රූප ලියන්නුු මේ වගුව දීල තියෙනවා පද පහක්නෙ මේ පද පහෙ ඒක වච්චන තමයි දීලා තියෙන්නේ අපිට ලියන්න කියවා දිවචන රූපයයි මේ තෘතියා විභක්ති බහුවචන රූපය කට මේ දී යෙන ෘතියා විභක්ති ඒකවචනය අපිට ඔන්න හඳුන ගන්ට තමයි මෙතන තියෙන්නේ අපි තුෘතියා විභක්තිය හඳුන ගන්න බලන්න කොහොමද චක්සුසා කියන එක දිවච්චනය नेहुचने चससा दिवाचने चसुर चक्सुर्यामने चक्सर भ्याम चक्सर चकसुर भ्याम चक्सुर ब करने नन के करने न के करना बम करनाने करना बम करना मुखन के दिवाचने मुकाब भ्याम बहुवचने मुकाने ධන්තයන කියනක දිවචචනය ධන්තා්‍යාම් බහවචනය දන්තයි අංගුල්්‍යයා කියන දිවච්චනය අංගුලී්‍යාම් භචනය අංගුලී්‍ය එතකොට පඩි හාදුරුවන පැහැදිලි ඔන්න තෘතියාවි භක්තිය කොහොමද යෙදෙන්න්නේ කියලා තෘතියි භක්තිය යදන්නෙ කොහොමදකල් මෙතන අංගුලී බ්‍යාම් අංගුලී බෙක් හොඳේ අංගුලී බික්්ම පං්චම මතකතියානකි. අංගුලීබ්‍යාම් අගුලි බෙහ එහෙනම් ඔන්න තෘතියා විභක්තිටිකගේ විභක්ත ටික ඔන්න ඔය විදිහයට තමයි අපිට රූප හම්බ වෙන්නේ දිවච්චනය සහ බහවච්චනය තොකොට මෙතන තියෙනවා චක්සුස්සා. චක්සුක්න අපිට මේක කියන හලන්ත සද්ධයක්. ඊට පස්සේ ඔන්න අපිට හම්බ වෙනවා තාමාන්‍යෙන් අපි ධන පුරුස ලිගේ සහ නපුංසකලින්ගේ ආකාරන්ත සද්ධ වරණගීමදී ඒ තරන් ලොකු වෙනසක් නෑ මේ තියෙන්නේ එහෙම පදතුනා ඉස්ස අංුලි භ්‍යාන් කෙලකයන් ස්ෆීඩිගේ දෙන පදයා එතකොට අපි ඔන්න විදිහේ ස්රූපවලින් තමයි. අපිට හඳුන ගණට තියෙන්නේ මේක තෘතියා විභක්තිය කොහොමද යෙදෙන්න්න කියලා. හරි එහෙනම් අපි ඒ අ්‍යසයයක් එක් අපි යං ඊළඟට අපිට කොහොමද මේ තෘතියායි භක්තිය භාවිත කරන්න වෙන්න කියන එක අවබෝධ කරගන්නට තැන් අපි දන්නවා කරන අර්ථයේ මේ තෘතියයි භක්තියදනවා අපි මීට පෙර ප්‍රථමා වි භක්තියේදී සාකච්ඡා කලා ප්‍රථමායි භක්තියේදී සාකච්ඡා කරපු කාරණාවක් තමයි මේ දෙවැනි කාරණනාව හැටට කියන්නගජ අනුක්ත කතෘුයදීමේදී තෘතියා විභක්තියෙන් එෙදෙනවල්. අනුත්ත කත්්‍ර තෘතියායි භක්තියෙන් ෙදේ කර්මකාරක වා්‍යයක කත්රු අනුක්ත වනාතර කර්මය යක්තවේ තැ මේ පදටික පොඩි හාම්මුදුර උක්කම දන්නවා ම කියලා දුන්න උක්ත කියන්නේ මොකදද අනුක්ත කියලා කියන්නේ මොකක්ද්ද. උක්ත කියල කියන්නේ ප්‍රධානයා අනුක්ත කියල කියන්නේ ප්‍රධාන නොවෙන කෙනා ඉන්න තැනනේ එකන උක්ත කියල කියන්නේ, ප්‍රධානයා ප්‍රධානය නොවෙනක තමයි අනුක්තන අනුක්ත. එතකොට අපි කිෙව්වා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා? මෙ වෙනකොට සාකච්ා කරල තියෙනවා කොහොමද කර්මකාරක වා්‍යයක ප්‍රතමාවන්තියන්නේ මොනපදයද එවගේම තෘතියායි භක්තියන් තියෙන්නේ මොනපදයද කියන එක. එහිදි මං විසේසයෙන් අවධහරණය කළා ප්‍රධානයා අපධ අප්‍රධානයක් බවට පත් කරන්නේ ගොහොමද කියලා. ඒකයන්නේ උක්තය කොහොමද අපි අනුක්ත කරන්න කියලමං කියල දුන්න. එහිද මම කීවා? එහිදි මමකීවා ප්‍රථමාවතියන කතුෘුකාරකවාකේක කත්‍රුව ගෙනනිච්චොත් අපි තෘතියා විභක්තියට ඔහු අප්‍රධාන වෙනවා කියලා එහෙම වා්‍යයක් ගැන තමයික් මේ කියන්න එතකොට එහෙම අප්‍රධ ප්‍රධාන නොවිච්ච කර්මය ප්‍රථමාවට ගෙනක්්චහම ඒ මොකදද වෙන්නේ ප්‍රධාන වෙනවා ඒවාකෙ කර්මකාරක වෙනවා කිවවා එහෙම කැටිගක් ඔන්න උදාහරණ හැටියට අපිට පෙන්න්නල තියෙනවා. බලමු මේ වාකෙ ටික ව්‍යාධේන මරගන්්‍යතේ ව්‍යධේන මරග හන්්‍යතේ පලන්න මේ ව්‍යාදයන මේ තෘතියා විභක්තියෙන් තියෙන තියෙන ගැන ව්‍යාදක් කියන එක තෘතියා විභක්තියට දාලා තියෙනවා එතකොට ඔන්න ප්‍රධානයා ප්‍රධාන කරගෙන මරග මෙතන තියෙන ව්‍යද මුරගම් හන්්‍යති හන්ති මෙතන ඔන්න හං කියන ධාතුවයෙන් හැදිලා තියෙනවා මේ තියන මෘගහ කියන එක මරුගම් කියලයි තියෙන්නේ. මුගහ කියන එක මුගම් කියලා. එතකොට ඒක තමයි ප්‍රධාන කරගෙන තියෙන්නේ ප්‍රථමා විභක්තියට දාලා. දැන් ඔන්න කරුමයේ ප්‍රථමාවෙලා තියනවා කරුමය ප්‍රථමාවෙලා මෙන්න අරම් ප්‍රධානයා හැටියයට හිටපු කෙනා තෘතිාවට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේ වාක්ක්‍ය කර්මකාරක වෙලා තියෙනවා. එහෙම වාකේ ඔන්න ප්‍රධානයා අනුක්ත කරගට එහෙමනැත්තන් අප ප්‍රධානය කරගන්ට කරගන තියෙන මොකක්ද ෘතියායි භක්තියෙන් කියයලා තියෙනවා. අන්නේ එකයි අපිට වැදගත්. එන්න ව්‍යාධේන මුරග හන්න ඇතේ. වැද්දා විසි මවා මරණු මවා මැරේ හෙමනැත්තා මවා මරණ ලදී. මරණ ලදී කියලලා අපිට කියන්න පුළුවන්. ඒළඟට බලන්න දෙවිනිවා්‍ය විස්්නු සර්මයන පංචතන්ත්‍රම් කෘතම්. විශ්ණු සර්ම විසින් පංචතන්ත්‍රය. විශ්ණු සර්ම විසි පංචතන්ත්‍රය කරන ලදී. එතකොට විශ්නු සර්ම තමයි පංචතන්ත්‍රය කළේ ඔන්න අපිට මේකපව විශ්ණු සර්ම පංචතන්ත්‍රරම් ඕ පංචතන්ත්‍රං ෘතක් කියලා මේක වෙනස් කරන්න පුළුවන් විශ්නු සර්ම පංචතන්ත්‍රයේ කලා කියලා හැබැ දැම් වෙලා තියෙන්නේ විස් පංචතන්තයේ තමයි ප්‍රධානයක් කරගෙන තියෙන්නේ විශ්ණුසර්ම විසින් පංචතන්ත්‍රය කරන ලදී. විච් එතකොට විශ්ු සර්ම කියලා කියන්නේ අප ප්‍රධානයක් කරළ තෘතියා කරගෙන බලන්න තුංවෙනිවාගේ චාත්‍රයන ගුරහක් නම්යතේ චාත්‍රේන සිිශ්‍ය විසින් ගුරුහ ගරුවරයා නම්්‍යතේ වඳිනු ලැබේ. ගුවරයා වඳනු ලැබේ එතකොට ඔන්න ගුරුවරයා කියන එක මේ ශිස්්‍යයා ගුරුවරයාට වන්දී කියන වා්‍ය ශිශ්‍යයා ගुරුවරයාට වන්දී කියන වාගේ ශිශ්‍යයා අප්‍රදහන කරගෙන තියෙනවා ශිශ්‍යයා විසින් කියලා सස්්‍යයා විසි ගुරුවරයා වදිීනු ලැබේ එතකොට ඔන්න මේ වගේ මේ වාක්‍ය වලට කියනමොකදද කර්මකාරකවාක්්‍ය කර්මකාරකවාක්්‍යවල කර්මය ඉන්නේ ප්‍රථමාවිං දකොට එයා ප්‍රධානයක් වෙලා තියෙනවා එයා ඉන්නන්නේ ප්‍රථමාවිභක්තියේ හැබැයි වැඩේ කරනෙන වැඩේ කරන කෙන ඉන්නේ තෘතියා විභක්තියෙන් මොනවා්‍යවලද කර්මකාරකවාක්්‍යවල එහෙනම් පොඩි හාම්දුුවනේ මේක පැහැදිලි මේමට පෙරත් දෙවතාවක් පමණසාකච්ඡා කලා අපි ඒ සියලුම දැනු මාරගෙන අපි මේ වාක්්‍යෙ ටික කියවමු. බලන්න කියමු ේන ේ පෘෂ්ට ේන පෘෂ්ට තේන ඔහු විසි ේ ඔහුහු ප්‍රෘෂ්ටාහ විචාරණ ලදහ අසන ලදහ කියලා අපිට අර්ථ කියන්න පුළුවන්. तोයා එතකො මේක තෘතියා වි භක්ති පදය තේන කියන එක නේද. तोොයා किම් අබිහිතම් तोයා නු විසිං කිංකුමක් අභිහිතම් කියන ලදදද तोොයා කියන්නේ අන්න තෘතියා. කින්ම බිහිතම් මයා අදුනා සත්‍යඥාතං මයාමා විසි අදනාා දැන් සත්‍යන් සත්‍ය ඥාතන් දන්නා ලදී අදනාා එ ඇත අදනා කිය ඒ අන්තයෙන් කිය නර්ථගණඩ පුළුවන් මයා විසින් ඒ කාන්තෙන් සත්‍යය දැනගන්නා ලදී එතකොට මයා කියන්නේ තෘතිීය අනේන දුරාත්මනා මේ දහරකෝවක්සිිතා අේන දුරාත්මනා මේ දුෘෂ්ට ආත්ම ඇත්තා විසින් මේ දුෘෂ්ට දුරාත්මනා කියල කියන්න දුර්ාත්ම දුර්රාත්ම කියන්නේ දුෘෂ්ට හිතක් තියෙන කියෙන එතකොට මේ දුෘෂ්ට සිතක් ඇත්තා මේ ධාරකෝ මගේ දරුවා බක්ෂසිතක් කන ලදී කන ලදී එතකොට අනේන කියන දුරාත්මනා කියන මේ පද දෙකම තියෙන්නේ තෘතියායවක්තින් අනයන කියන එක විශේෂනයි දුරාත්මනා කියන එකට පඩියයාඳුන පැහදිලීිනේ ළඟර බල නාපිතේන සර්ුවක් සපනක වෘර්තාන්තන් තේසං නිවේදිිතාක් නාපිතේන කරනවෑමිය හෙමනැත්තම් බාබර් හෙමනැත්තං කොඩ කපන කෙනා විසින් සර්වාක් සියලු සපනක ෘර්තාන්තන්ගේ කියන්නේ සපනක කියලා කියන්නේ නිර්වස්ත්‍ර කෙනෙක් නිගඩ නාතපු්‍රගේ ශ්‍රාවකයන් තත් ශ්‍රපනක කියලා කියනවා සපනක කියලා එතකො ජයින ජයින අනුගාමිකයා ගේ වෘතාන්තේ අපි හෙමගමු සියල්ලු ජයින අනුගාමිකයාගේ උරෘතාන්තයේ පවත තේසාං ඔවුන්ත ඔවුන්ට නිවේදිිත දන්වන ලදී දන්වන ලදී. එතකොට නාපිතේනෙ කියනෙ ඔන්න තෘතියායි භක්තියන් ති කියලලා තියෙනවා. ඔන්න ඒනම් ඔන්න අපි පැහැදිලි කරගත්ත බලන්න ඉහතවා්‍ය සිංහලයට පරිවර්තනය කරන්නටලු අපි පරිවර්තනය කරා. එම වාක්‍යන් හි ඇති තෘතියයි ඉභක්ති පදතෝරා ඒවා හි අර්ථදඩියන්ඩලු. ඔන්න අපි පදටික ඉරිගහලවෙෙන් කලා එතකොට ඒවාෑ ඔන්න අපිට දැන් අර්ථඩියන්න පුළුවන් අර්ථ කියන්න පුළුවන්. එහනම් අංහිතන්න දැම්පොඩි හාමුදුරුන්ට සෙල්මෑනිවරුන්ට ආදරනිය දුවලපුතාලට මේ කාරණනාටික බොහම පහසුවෙන් කරන්නට පුළුවන්. අපිියන් ඊළඟ කටයුත්තට බලන්න පහත්ත සඳහාම් ප්‍රථමා විභක්ති පද. තිද, තෘතිීයා විභක්තියටත් තෘතියා විභක්ති පද, ප්‍රථමා විභක්තියටත් හරවල ලියන්නලු, හරවල ලියන්නලු. ඇයිயே! අපිට ඕන වෙනවා කර්මකාරක කතුෘු කාරක මේ කාරණාවද මේක හරියට යොදන්නනා තෘතියාාව පද ප්‍රථමාවටගේටත් අපිට පුරදු වඩ වෙනවා ප්‍රථමාවිතියන පද, තෘතිීාවට දානටත් අපිට පුරදු වඩ වෙනවා. මේතිය එන්න පුංකිි නිදර්ශනයා මේටික අපි ඇත්තරමි බලමු. ස්සම ප්‍රථමාවතති ප්‍රථමාාවෙන් අපිට පද ටික දීල තියනවා අප ඒටක තෘති අයි භක්තියේ බවට පත් කරමු ඒක තෘති අයි භක්ති ඒක වචනයට න තෘතියි භක්ති ඒක වචනයට දසක් කියන එක කොහොමද දස දාසේන කපි කපිනා නරහ නරන ලතා කොහමද ලත්තයා පළ පලේන බුද්ධ බුද්ධේන මොනි මනිනා දෙේනො දවා ගගා ගගයා මතා ම්‍ර මතා ම්‍ර එහනම් පඩිහාන්දුුරනේ ඔන්න ආපහ බලමු මේ කියන පදටික අපි මේ පදටික අපහුතුෘතියි බක්තිරෙන දස දසයෙන් කපි කපිනා නරහ නරෙන් ලතා ලතයා පළ පලෙන් බුද්ධ බුද්ධයන මුණ මනිනා දෙනොහ දෙන්නවා ගංගා ගගයා මාතා මාත්‍රා මත්‍රා ඔන්න හෙනම් අපි ප්‍රථමාව තෘතියාට දාලාවසං. දැන් අපි බලමු ෘතියාාවතියෙන්ටි ප්‍රමාවට ගේමු සේවකේන සේවක බූපතිනා භූපති මාර්ජහාරේන මර්ජාරහ කෘසීවලේන ෘසීවල අරිනා අරි මූසිකේන මූසික පුස්පේන පුස්පම්. නපුන්සකළින්ගයි. ශ්‍රාවකේන ශ්‍රාවක පිත්‍රා පිතා ගිස්වයා ජිස්ක්වානේ ජිස්වයා ජෙස්වා එතකොට ඒක ඉස්ශ්‍රීලිංගයි. ඔන්නහෙනම් එකපහොපොඩක් බලමු සේවකේන සේවක බූපතිනා බූපති මර්ජාරේන මර්ජාරහ කෘසීවලේන ෘසීවල අරිනාා අරි මූසිකේන මූසික පුස්පේන उसපම් ශ්‍රාවකන්න ශ්‍රාවක පිत्र්‍ර පිතා ජික්වයාගික්वा එහනම් පොඩි හාමුදුරණේ ඔන්න අපිට මේ අभ්‍යාසේ දැම් පුළුවන්. තවත් පදහොයන්ට ඕන පඩිහාමුදුुරුවරු. පදහොයල මේ වගේ මේ විදිහට ති පතමාවි තෘතියාාවටත් තෘති අයි භක්ති පදටික ප්‍රතමාවටත් එහෙම යොදාගන්ට පුළුවන් හැකියයා වැතිකර ගන්ට ඕනේ පුහුණුව තියෙනවන ඕනම දෙයක් හැකි ඔහොනම දෙයක් හැකි එහෙනම් අපි බලමු ඊළඟ කාරනාව අපිට තෘතියා විභක්ති තෘතියා විභක්තිය යොදන්ට තව පරිසර තියනවා ඒ තවත් එ පරිසරයක් තමයි දැන්සාකච්ඡා කරන්නට යන්නේ මේකට කියනවා සහදී යෝගයෙහි කියලා සහදීයෝගයේ කියලා කියන්නේ බලන්නක සහදී යෝගයේ කියලා කියන්නේ අපි සිංහලින් කියනවන ඔහු සමග ඔහු එක් ඔහු කැටීව ගමනක් ගියා වගේ එහෙම ඒවා අන්න එහෙම පද ටිකක් තියෙනවා සංස්කෘතයත් එහෙම ඒවට කියන්නේ නිපාත පද එහෙම නිපාත පද ටිකක් එ යෙදෙන පදය තෘතියාවි භක්ති අපි බලමු අපි බලමු බලන්න को සහ. සමං සාර්ධං, සදරු සං සදරු සහ සාකං මේ වචන පහ හොන්දෙට කටපාඩම් කරගන්නට වන බලන්න සහ සම සාර්ධං සදරහ සාකං මෙටිගේ තියන සමානම අර්ථයක් තමයි නිකන් සමග කියන අර්ථය සහ සම සාර්ධ සදර සාකං යන. නිපාතයෝගයේ නිපාත යෝගය කියලක නිපාත යෙදු හම කියන එක. නිපාත යෙදීමේදී. නිපාත යෙදීමේදී තෘතියා විභක්තිය වෙනල. එහම නිපාත නමේ තෘතියයි භක්ති වෙන්නේ. ඒ පදයට සම්බන්ධ වන්න පද්දය. අන්න ඒ අමතක කරන්න එපාපි වාක්‍ය දිහ බලමු සිසුහ බෙඩාලේන සහ ක්‍රීඩති. සිසොහ බෙඩාලේන සහ ක්‍රීඩති. සිිසුක් කියන්නේ ශිශ්්‍යයා. ෂයා බිඩාලන කියල කියන්නේ බලලා බිඩාලේන කියන්නේ බලලා. බලලා එක්ක පීඩති සහ කියල කියන්න එක්ක සමග තීඩති පීඩා කරයි. තුරවා කපිලියන්න කොහොමද ශිෂ්‍යයා බලලා සමග පීඩා කරයි. සෙල්ලම් කරයි. එතකොට ශිශ්‍යයා පීඩා කරනවා කවුරු එක්කද කවුරු සමගද අන්න බිඩාලේන සහ කියන්නේ නිපාතය, ඒට බැඳිච්ච පදය තමයි බෙඩාලේන මෙනි පාත පදය සම්බන්ධ වෙනවා ඊට කලින් තියෙන පදයක් එක්ක. බලලා සමග. බලලා සමග කියන එක ඔන්න බෙඩාලේන සහ කියලා තියන. තුොට බිඩා ේන කියන එක තියෙන මොනයි ක්තින්ද. තෘතියාවි භක්තියෙන්. අන්න සහ කියන නිපාතිට සම්බන්ධ වෙන පදය ඊට ඒ පදයත් එක්ක බැදිිච්ච පදය තෘතියාවිභක්තිය ඇසුරු කරනවා තෘතියායිභක්තිය තෘතියායිභක්තියෙන් තියෙනවා. එතකොට ඔන්න සහ කියන නිපාතය බලපෑමක් කරලා තියෙනවා ඔන්න ඔයා අයින්ඩෝනේ තෘතියායිභක්තියෙන් කියලා. බලන්නක තවවදාාරණයක් කේනාපි සාර්ධන් කලාහංන කුරයාාත් මොකක්ද කියන්නේෙක්. න අපි කිසිවෙකුත් සමග කිසිවෙකුත් සාර්ධන් සමග කළහං රන්ඩුන කුර්වයාාත් නොකළ යුතුයි කළහ නොකල යුතුයි කිසිවෙක් එක්ක ගහ ගණ්ඩ අන්ඩේපා කිසිවෙ එක්ක එතකොට කේන අපි කියග පී කියනකින් මෙත කේන අපි කියල සඳියයක් නෙ තියෙනෙ නේද පඩිහාදුරුද දන්නවන කේන කේන අපි. කියේෙන අපි කියන එක තමයි කියේන අපි වෙලා තියන්නේ එත ගොට කියේන අපි කියන කියන කියන්නේ කවරෙකු කිසිවෙකු කියන එක කිවවෙු විසින් කියන අදහසතේ නමු සිවෙෙු සින්නම මේ මෙතන අ දහසගන්න සාර්ධං කියෙන් නිපාතයත් එක්ක කිසිවෙකු සමග කිසිවෙකු සමග අපි තියන හින්ද කිසිවෙෙකුත් සමග කල්ලාහන් කියන්න රඩු නකුරියාත් කියන කියන්නේ නොකල යුතුයි නොකළ යුතුයි එහෙනං ඔන්න බලන්න සාර්ධන් කියන නිපතය සහ කියෙන් නිපාතයත්. කියන දෙකේම තියන්නේ එකම තේරුම නද මේ දෙකේම තියන්නේ එකම තේරුම දෙද ගොට මේ එකම තේරුම තියන මේ නිපාත පද දෙකත් එක්කම සම්බන්ධ වෙන කිසිවෙකුත් සමග බලලා සමග බලන්නකො මේක තියෙන සම්බන්ධ මේ නිපාත පදයක්ත් එක්ක සම්බන්ධ වෙලා තියන පදය තෘතියාවි භක්තියෙන් කැහැදිරී නිප ඩි හාමුදුරුවන එහෙනං අපි යං මේ කියන උදාරණට එකත් බලමු අ්‍ය ස හැටයට දීල තියන්ටිකත් බලමු අපි එක්ම මගෙත්තක්ක කියවමු මේ වාකෙ ටික පලවෙෙනියටම. අහන් ගුරුණා සාර්ධං ග්‍රාමංගච්චාමි. අහන් ගුරුණා සාර්ධ, ග්‍රාමං ගච්චාමි දෙක වරහ සාාවකයික් සහ වනගුම්භම් ප්‍රවිසති. තුන තුවයා සදෘසා කශ්චිත්නාස්ති. අතර නාස්ති තෘෂ්නා සමන්තෝයම් තෘෂ්නා සමන්තෝයම් පහ පිතා පුත්‍රේන සාකම් ආපනංගච්චති අ ඔන්නෝ හම වාකත් වාකෙටිගත් යෙන අපි මේ වාකෙටිකර මුලිින් ඉගෙන ගත්තාන මේ වාකෙටික අපි මුලින් ඉගෙන ගත මොනොවද නිපාත පදටිගාත් අන්නේ නිපාත පදටික මේක තියෙනවදවල මේ වාක්‍යවල බණන් පලවිනිියකේ ඔන්න එහෙම නිපාත පදයක් තියෙනවා සාර්ධං ඊ එක සහ තියනෝ ඊළගේක සදදෘසාහ තියනවා ඊළගේකෂ්නා සමන් කියන එක තියෙන එක මේ පදෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සම ඊළඟ එකට සාකම් කිය එක තියෙනවා බලමු මේ තිගේ ඔක්කෝ ෙම දැන් අප අර්ථයකයුම් මේ පදටිකත් එක්ක අපේ බලමු කොහොමද මේ වැ තේරුම එන්නේ කියලා අහන් ගුරුණා සාර්ධන් ග්‍රාමං ගච්ාමි මම ගුරුවරයා සාර්ධන් සමග ගුරුවරයා සමග ගරුවරයා එක ගුරුවරයා කැටිව ගාමං ගමට ගච්චාමි යමි මම ගුරුවරයා සමග ගාමට යමි හරි ඔන්න හෙන ඒක අර්ේ මතකතියා ඒර දෙක වරහා වරාහක් කියරගන්නේ ඌරනේ ඌරා සාාවකයි සහ පැටව සමග වන්න ගුම්බම් කැලෑ රොදට කරෑ වන ගුම්ඹ කියලක කියන්නේ පොදට තියෙනවා කැලෑව නිකම් මේ ලැහැබ ලැහැබාක් වගේ වන ලැහැබට වන ලැහැබට ප්‍රවිශති පිවිසේ. ඇතුල් වෙයි. නේ ඇතුල්වෙයි ඌරාස් පැටවුන් සමග වන්න ලැහැබට ඇතුල්වෙයි. වන ලැහැබටත කොට පැටවුන් සමග අන්න මෙතන අත්තිබුණේ ගරුවරයා සමග මේ පැටවුන් සමග. එනට එතන තියෙන වචනය සාර්ධම් මචන වචනය සහනේ. එහනම් මතක තියාගන්ඩ සාර්ධන් සහ සහ කියන මේ වච්චන දෙකේ තියෙන්නේ සමාන තේරුම යෙ දෙන්නේ එක පරිසරයක එක පරිසරයක එහම් ඔන්න පැහැදිලි අපියන් තුන්වෙනි වාකෙට तोොයා සදෘසා කශ්චෙත් නාස්ති तोයා නුබට සමාන කශ්චිත් කිසිවෙෙක් නාස්ති නැත නුබට සමාන කිසිවෙෙක් නැතන. එතන තියන සදරුසා කියන්නේ නුබහස් නුබ එකන සමානන සදරුසා කියල කියන්නේ සමාන සදදරස නුබ බන්ධු ඔ ඔයා වැනි වැනි කියන දහසත් තියනවා සදරස ඔයා වැනි ඔයා වගේ ඔයා වගේ වෙන කෙනෙක් නෑ ඔයා වගේ ඔයාට සමාන වෙන කෙනෙක් නෑ ඔයා වගේ වෙන කෙනෙක් නෑ. අපිට එහෙම කියන්න උන්න හම්මත් ඔයා සදදුෘසාා කශ්චිත්නාස්ති රන්නක ඔොයා සදෘසාා කශ්චිත්නාස්ති එනම් අන්න මෙතන තිබුණේ සමග කියන අදහස මෙතන තියෙන්නේ සමාන අදහස ඔයා ඔයා වැනි ඔ ඔයාට සමාන ඔයාට සමාන නුබට සමාන වෙන කෙනෙක් නෑ. එතවට සමානනා දහසත්ව. ඉට පස්සේ හතරබන නාස්ති තෘෂ්නා සමංතෝයන් තෘෂ්නා සමන් තෘෂ්නාවට සමානවි චේතනත් සමාන කියෙන දහස. එහෙෙනම් සදුරුසා සමන් කියන මේ පදජකේතියෙනව සමාන ගැලපීම. තෘෂ්නාවට සමාන තෝයං තෝයන් කියන්නේ ජලප්‍රවාහයක්කකෙන් කොඩාගෙනන ගල පහර. මහා වේගෙන්ගෙන සැඩ සැඩ ජල පහරකට තමයි තෝයන් කියන්නේ. බෝයන් කියන්න එතකොට මේ සැඩ පහරකට සමා්‍ය තුස්නාවට සමාන සැඩ පහරක්නෑ ලූකෙ තියෙන සැඩ පහරවල් අතරේ මහා ජලපපුරවාහයන් අතරේ මහාගගාගනයන ගංගාවල් අතරේ වතුර පහරවල් අතරේ දර්නුවටමතියන තුෂ්නාව නැමැති ජල පහර. තුෂ්නාව නැමැති ජලප පහර නිසා තුස්නාවට සමාන කරන්න පුළුවන්, තवाත් ජල पहरखने, तुष्णාව किने උपरिම උपरिම विච्चे අधतिම धर्णु विච्चे जලपहार एक आයි මේ किने तुष්णාවට सामान්‍ය्य जල पहाराක් नास्ती නැත नති නැත. අවසාන පාටේ තේරුම් බලමු පිතා පු්‍රේන සාකං ආපනංගච්ச்சාමි පියාතු සාකන් සමග අන්න පියාපුතු සමග ආපනං කඩයට ගච්චතියයි ආපනංකිව්හම අපිට ගන්න පුළුවන් මේක විශේසිෙන් කෑම කඩයකට කෑම කඩයකට ගච්චතියයි එතකොට ඔන්න සාකම් කියන පදය සහම තුනම සාකම් ඉට පසේ සහ, සාර්ධම් මේ තුනමමකද තේරුම සමග කියන එකනේ සමග. එතකොට මෙන්න මේ දෙකේ තේරුමමොකක්ද මේ දෙකේ තේරුමනිකන් සමාන්‍ය වැනි වැනි වගේ අදහසා. එහනම් පොඩි හා මුදුරුවනේ පොඩි හාදුුන්ට පැහැදිලි ඔන්න සහර්ධං සහසාකම් කියන පද තුන කර්ථයකත්, ඒවගේම සද්දෘසා සමන් කියන පද දෙක තවර්ථයකත් තියදෙන විදිිය. එතකොට තවත් පස්නයක් මෙතනද තියෙනවා අපිට මතුවෙන. මෙන්න මේ සාර්ධන් සහසා සාකම් කියීන පදතුන වෙන්නම පද හැටියට යදිලා තියෙනවා. හැබැයි සදදුෘසා කියන පදය සමං කියන සදෘසා කියන පදයක්ත් වෙන මේේදිලා තියෙනවා. සමං කියන පදේ ඔන්න තවත් පදයක් එකට එක තුවෙලා ලියවෙලා තියෙනවා. තින් එහෙම, මේ පදදය සමං විශේෂෙන් සමං කියන පදේ එහෙම යෙදෙන්ට පුළුව. එහෙම යෙදෙන්ට පුළුව. එක නිසා මෙන්න මේ කියන වාක්‍යත්ත එක්ක අපි තේරුම්ගණ්ඩෝන එක දෙයක්. තුෘෂ්නා සමං තෝයන්. ෘෂ්නා කියල කියන්න තෘති අයිභක්ති පදයා. පුත්‍රේන කියල කියන තෘතිය අයිභක්ති පදයා. තුවයා කියල කියන තෘති අයිභක්ති පදයා. සාාවකයික් කියල කියන තෘතිය අයිභක්ති පදයා. ගුරුණනා කියර කියයන්න තුෘතියයි භක්ති පදයා. මේක තේරුම් ගන්ට ඕනේ මේ කියන නිපාත පදත් එක්ක ඊට පෙර යෙදිල තියන පදය එයට පෙර යෙදිල තියෙන පද. එහම කියනවට වඩා හොඳම විදිහට මේක කියන්න ඕන මේ තෘතිය මේ තියනෙන නිපාත පදඇත් එක්ක බැඳිච්ච පුතා සමග තුෘෂ්නාවට සමාන නුබට සමාන නුබට සමාන න පැටවුන් සමග ගුරුවරයා සමගම. ින් පොඩිහඳරණය අපි ඒ ඉගෙනගත්ත වාක්‍ය ටිකත් එක්ක අපි බලමු ඒ කරන්න තියෙන වැඩටික මොනවද. ඉහත වා්‍යවල නිපාත පදසමග යෙදී ඇති තෘතියා විභක්ති පදික උපටලා දක්වන්නු. අප ඔන්න ෘතියායි භක්ති පදටික පෙන්වා නේද නපාත පදිකත් එක් මුලින්තිපිච් ෘතියා පදටික ඔන්න ඉරිගහලා පෙන්න්නවා ඒ දැන් කරගන්න පුළුවන්. ඉහත වා්‍යවල අර්තලියන්ට අපි ඒටිගල්ත් පරිවාර්තනය කලා ඒටිකත්දෑම් පොඩිහඳදුරන්ට පුළුවන් බලමුදෙන් තුංවනියට මොකද කියන්න කියලා පහත්ත සඳහන් වා්‍යවලට යෝග්‍ය නිපාත පද සමග යේදී ඇති තෘතියා භක්ති පද වරහන්න තුළින් තෝරා ලියඳල් ත පහත්ත සඳහන් වා්‍යවලට යෝග්‍ය නිපාත පද සමග යේදී ඇති තෘතියා විභක්ති පද දික තෝරල යන්න කියලා කියන්න බල අන්නක අපිනික වාකටික බලමු අ මෙනම රාජජා කියන එක අපි මේ ක අපි කපාගමු මති තියනව කපන්නර හරි මේවා කෙටික බන රාජා විදේශං ගච්චති රාජා රජතුමා විදේශං විදේශයට එමනත පිටරට ගච්චටයයි රජතුමා විදේසයට ගච්චතියයි තකොට මේක අපි කවුරු සමගය න මේක තියනවා උද් යායට අපිට පාට ටික මන ගුරුණා සම ගුරුවරයා සමග අස්මාභික්සාකං අප සමගන අස්මාභික්ෂසාකං කිය අප සමග අමාත්‍ය ඉස් සහ කියල කියන ඇමතිවරුන් සමග බුද්ධේන සතුරුසක් කියලක කියන්නේ බදුහාහන්දුරුවන්ට බුද්ධේන සතුරුසක් කියන බුදු හඳදුරන්න්න සමානශ්‍රාවකයි සාර්ධන් කියලක කියන්නේ ශ්‍රාවකයන් සමග කිය එක එහෙනම් අපි බලමු මෙතෙන්න්න හොඳකොන් රාජා අමාත්‍යයික් සහ විදේසං ගච්චතින ජතුමා ඇමතිවරුන් සමග විදේශයකට යැයි අපි වෙනස් වුනොත් අපි බලමු එවස තියන දෙක බුද්ධ බාර වාරාණසිීං ගච්චති බුදු හාමුදුරුවෝ බරනැසට වාරාණ සිංකයන්නේ බර නැසට ගච්චති යයි වාරාසි රනැසට යයි කවර සමග ගියොද්ද හොඳද. ශ්‍රාවකයි සාර්ධන්නේ මෙතන තියෙනවා ශ්‍රාවකයි සාර්ධන් ශ්‍රාවයි ශ්‍රාවකයන් සමග බුද්ධ සාාවකයි සාර්ධම් වාරාණසිංගච්චති අ එතකොට හරි. ඉට පස බන්න මේ දේවක් නාස්ති මේ දේවක් නාස්ති මට දෙවියෙක් නැතනේ මට දෙවියෙක් නැත මේ දේවක් නාස්ති මට දෙවියෙක් නැත කොහොමද ගන්නේ බුද්ධයන සදුරු සහ මට බුදු හාමුදුරුවෝ සමාන දෙවියෙක් නැත එම කිව තරිය නොනේ මේ බුද්ධේන සදදුරු සහ දේවක් නාස්ති බුදු හාන්දුරුවන්ට සමාන වෙනත් දෙවියක් බුදදු හාමුදුරු තමයි දෙවිය වන්න ඊට පස්සේ ලෝක කශ්චිත් නාස්ති ලෝක ලෝක කශ්චිත් නාස්තිී මොකත්දේතු ගැන්න ලෝක කච්චිත් නනාස්ති ලෝකස් tapi anti ke kepalamuraga kalian bawantah tidakdan tuh bawantah nubala tidakdat tidak kera tua Honda asma biksakan nih apa sama ge bawantah asma biksakan tidakdan tuh nih bawantan nubala apa sama ge tidakda kerat tua itu berarti ini guru sama kota lo ke ලෝක කියන වචනය අපට මෙතන පෙන් ලෝක ගුරුණා සමං කශ්චිත් නස්ති. ලෝකයේ ගුරුවරයා හා සමාන කිසිවෙෙක් නැත ලෝකේ නේද ලෝ මෙතන ලෝකේ කියලා හදා ගමනේද. ලෝකයේ ගුරුණා සමං කශස්්චිත් නස්ති ලෝකයේ ගුරුවරයාට සමාන කිසිවෙෙක් නෑ ලෝකයෙහි ගුරුවරයාට සමාන කිසිවෙෙක් නෑ එහෙනම් ඔන්න අපට අපට, පස්නයක් ඔන්න නැදැන් මේටි තේරෙනවා පැහැදිලි මේටික පැහදිලි. අපි අංගහෙනම් මෙතැනින් තවටික කිස්සරහට හරි. දැන් අපි බලාපොරොත්තුවවෙන්නේ තවත් තවත් පරිසරයක් අඳුනගන්න මේ කියන තෘතිීයාාවවි භක්තිය යෙදෙන තෘතියයි වක්තිය යෙදෙන. ඔන්න ඒ මොකද අංග විකාරාර්ථයහි අංග විකාරාර්ථයහෙ කියලා කියන්නේ මොකද මේ අංග විකාරාර්ථයෙක කියයන් න බලන්න. සාරීරික විකෘතිතා දැක්පී මෙහිද තෘති අයි භක් තියේදනවා. දැ අපි කියන මේ කනැහෙන්නේ. නේ කකුල වැඩ කරන්නේ නෑ. නේ අත්ත වැඩ කරන්නේ නෑ. එහෙම කියලා ඇස්පේන්නේෙ නෑ. අපිනිකම් මෝ අක්කරි එක ඉන්ද්‍රියයක් වැඩ කරන්නේ නෑ. එන්ද්‍රිය වැඩ කරන්නේ නෑ. එහෙම කියලා කියනවාන ඉන්්‍රිය වැඩ කරන්නනඇති බව එතකොට අන්න ඒ ඉන්ද්‍රිය වැඩනොකරන බව කියවන්නට තමයි පොඩක් බලමෝපි උදාහරනත් එක්ක උදාරන්න එක්ක සහ පෘස්ටේන කුබ්ජා. සහ පෘස්ටේන කුබ්ජා. කොබ්ජ කියලා කියන කාටද කුබ්ජ කියන්නේ කුදු කෙනට කුුයි එක න කොන්ද අපි අ දකලා තින කුදු වයිසට ගියහම මෙහෙම ේපටිය කුදු වෙලා යන්න පඩිහඳරනේ බලන්නකො මේවාගේ සහ ප්‍රෘස්ටේන කුද්ජක් එතකොට පෘස්ටේන කියන එක කොන්දෙන් පෘස්ටේන කියලා කියන්නේ කොන්දෙෙන් කුද්ජක් කියන්නේ කුදුයි. එතකොට ඔන්න කොන්ද ශරීර අවයවයක තියෙනවා අඩු පාඩුවක්නේ ශරීරාවයවක අඩු පාඩුවක් තියනවා. එතකොට මේ පෘෂ්ටේන කියන එක තමයි ඔන්න තෘතියායි භක්තියන් තිය යන අදහල ප්‍රධාන අාවයාවේ ප්‍රධාන අව අවේතියල තියෙන්නේ ඔන්න තෘතියායි භක්තියෙන්. එතකොට ඒක තමයි අංග විකාරාර්ථය කියලා අදහස් කරේ අන්න එහෙම අංග ශරීරය තියෙන, අගයක් මොකක් හරි අඩුපාඩුවක් බ පෙන්නන්ට කියන වාකයක. එක අංගය එක ශරීර අංගය ඔන්න අපි තියෙන තුතියයි බක්තිය බාුගේ ඊළංගවාකය ස ශරීරේෙන විකෘතෙ. ස ඔහු සරීරන සරීරයෙන් විකෘතෙක් කියලකයන්න වෙනස් සාමාන්‍ය ස්වරූපයන මේ සාමාන්‍ය වෙනස් වරූපය. එතකොට ශරීරේණ. ශරීරෙන් සමස්ත ශරීරයේ ගත්තහම එහෙම විකෘතිතා ඔන්න අපිට දකින්න පුළුවන් තොකොට මේ ශරීරයේ කියන සමස්ත දිහා බැලුහම තමයි සමස්තය දිහා බැලුවම තමයි ඔන්න විකෘතිභාවය ඇතිවෙලා තියෙන්නේ විකෘති භාවය ඇති වෙලා තියෙන්න්නේ එත ගොට අන්න ශරීරේන විකෘති සිරුරන් පෙනස්සේ තකොට ඔන්න ශරීරයේ කියන සමස්ථාවයේ තමයි තෘතිය භක්තියෙන් තිබේ නම් පොඩිහඳුන පැහැදිලි පෘෂ්ටේන සහ ශරීරේන කියන මේ පද දෙක ඉදිර තියෙන විහ දිහා දැක්කම දැන් අපි දක්ක මන් අපිට තෘතියයි භක්තිය තමයි මේ තියෙන්නේ කියලා පේනවනේද හරි අපි අන් ඒකත් එක්ක ඊළඟඒ අ්‍ය අභ්‍යාසකට පහත වාක්‍යවල ඇති තෘතියායි භක්ති පදදිරික ලියන්ුල් ස්සල්ල අප ෘතියායි භක්තිරික මංකරගෙනම න්න දෑ අපි චක්ු ්‍යාම්න මේක චක්සුර් ්‍යාම් වඩ ඔන්නේද චක්සුප්‍ය චක්සු කියන උකාරාන්තපදය හැටියට අරගෙනන මේ මෙහෙම ගත්ත වෙන්න පුළුවන් අපිත ඔන්න චක්සුබ ්‍යාම් කියල කියයන් තෘතියයි භක්තිය දිවච්චනය පාදේන කියල කිය ෘතියායි භක්තිය හස්තේන කියල කියන්න තෘතියාවි භක්තිය කරණ්‍යන් කියල කියයන් තෘතියි භක්තිය ෘතියි භක්ති බහවච්චනය බහවනය නේ දි වචචන ස වච්චසා කියල කියන්නේෙත් තෘතියි භක්ති ඒක වචනය තෘතියයි භක්ති ඒක වචචනය ඉන් පොඩි හාන්දුරුවනේ ඔන්න දැන් හැමෝටම පැහැදිලි මෙන්න තෘතියායි භක්ති පදටික දැන් හෙනං ඔන්න අපි ඊළඟ වැඩේටය ේ ඒතික මං වෙක වෙනස් මකනවා ඊළඟ පදේටය ඊළඟගව ඊළඟට මොකක්ද කියන්නේ පහතවා්‍ය වල අර්ථ ලියාදාක්ඩලු පහතවාගේේ කියන ඔන්න හෙනම් ේරික පරිවර්තනය කරන්නඩු අපි පරිවර්තනය කරමු අපි පරිවර්තනය කරම ද බලන්නක සහ ක්සු ්‍යාම් අන්ද ක්සු ාම් ක්සුර ්‍යාම් අ අපි ක්සුර් ්‍යාම් කියලම එක හදාගමුද සහ ක්සුර් ්‍යාම් අන්ද සහ කොහු ක්සුර් ්‍යාම් ස්දකං අන්ද කන්දයි ඇත් දෙකමනෑ අන්දක් කියන්නේ ඇත් දෙකමනෑ ඔහු ඇ දෙකෙන් අන්දයි ඇත් දෙකින් අදයි හරි ඔන්නල ඉ දෙව නි මොක් ෙක ක්සුබ්‍යයන් කිය ඔන්න ෘතිියාවෙන් තිල තියෙන ඉද්‍රිය ඉන්ද්‍රිය ටික පෙන්නල තියෙන ඒ සහ පාදයන කංජක් න ඕහු පාදයෙන් කංජ කියන්න කොරයි ඔහු පාදයෙන් කොරයි එක පාදයක් නෑ එක පාදයක්කින් තමයි ඔහු වැඩ කරන්න සක් ඔහු පාදේන පාදයෙන් කංජක් කොරයි ඊට පස්සේ තුන සහ හස්ථේන කුණේ ඔහු අති අති හෙර කියන්නේ අත වකුටයිනේ අති කනෙක් කුනෙක් කියලා කියන්න ඇත්තටම අතක් නෑ අත කොරයි කියන එක අත කොරයි කනෙක් කියන්නේ කොයි. ඔහු අතින් කොරයි කොරයි කියග කොර බව හොඳදේ වක් බව වකුටුයි. අතින් වකුටුයි. සහ කරනා භ්‍යහම් බාධර. ඔහු. කන් දෙ කන් දෙකෙන් ගොළුවෙක් කන් දෙකෙන් බිහිරෙක් කොඳේ බදිරක් කියන්නේ බිහිරෙක් ඔහු කන් දෙකෙන් බිහිරෙක් කන් දෙක මැහෙන්නේ. කන් දෙක මැහෙන්නේ. සේ පස්වනික කියනවා සහ වච්චසා මෝක මෝක කියන්නේ අන්න ගොලුවවෙක් ඔහු වච්චනයෙන් ගොලුයි ඔහු වචචනයෙන් ගොලුයි. මේ විදිහයට ඔන්න අපිට මේ කාරණ පහේම චක් සුප්්‍යාන් කියලා කියන්නේ දෙකින්. චක් සුප්‍යයාන්ගෙනන දෙකෙන් පාදයන කියැන පයින් හස්සයන කෙන අති කරණ අභ්‍යාන් කියල කෑරන කන්දකින් වච්චසාකන වචනයම් බලන්න හෝ ඉන්ද්‍රියන්ම සීප ත වච්චසා කියන වචනයෙන් කියන එක අන්න මූකක් කෙතකොට ඉන්ද්‍රියන්ට සම්බන්ධව තමයි ඒකත් තෘති අයි භක්තිය වුුණේ තෘති අයි භක්ති වුණේ එතකොට තියෙන්නේ අපිට ආේ පදටිලට අදාලා තේරුම අපිට යට දීලා තියෙන අන්ද කියන්නේ අන්දයි කංජ කියන්නේ කොරයි කුණි කියන්නේ වකුටුයි බදිර කියන්නේ බිහිරී මූක කියන්නේ ගොළුයි එහනම් මේ වචන්ටිකය අපි තොයිර්මාත් අපි ලමු මෙතන හස්තන කුණෙක් කියල කියන අප වකුටුයි කිව්වට හස්තේන අතින් වකුටුයි වකුටුයි එහෙම අපි ගමුවත් අර්ථේතන හරි එහෙනම් ඔන්න පොඩි හාමු දුරුවනේ අපිට දැම් පැහැදිලි අපි. කොහොමද ෘතිය අයි භක්තිය අංග විකාරාර්ථය ය දන්නේ කොහොමද ගෙනගෙන අප රීරයේ මකක්කිරි අව්‍යාවයක තියෙන දර්වලතාවයා පෙන්න්නන් ඕනනි උුනහම තමයි මෙන්න තෘතියි භක්තිය අපි යොදා ගන්නන්නේ තෘතියයි භක්තිය යොදාගන්තටර මේ වගේ අපි මේ යො මේක ඇත්තරම වේවාහරෙන් අපිට මේ විදිහටම යොදන්න වෙනවා මේ විදිහටම යෙ දෙෙනවා ඒ නිසා මේක අපි අවබෝධ කරගන්නට ඕනේ මේක අපි නිතරම කියවල අපි අපේ ග්‍රහණයට ගන්ට ඕන හරි අපි බලමු වරහන් තුළ ඇති වචන සුදුසුසේ යොදා පහතවාක සම්පූර්ණ කරන්නලු ඉගන අපිටට කලින් ඉගෙන ගත්ද වචන්තක ම තාමයි බලන්නක තේසි්‍යයා ු චක්සුරි කියලා මෙන්නන්න මේ අපි කපා ගමු මේක මකා ගමු හරි එත ගොට තේ සිෂයාා චක්සු චක්සුරබි චක්සුර්බ කොහමද ඒ සිස්සෝ ඇස්වලින් අන්දාාන අන්දා ඇස්වලින් මොකද වෙන්නේ අන්ද වෙනවා. ඉතවාසේ දෙවැනිවා්‍යබන් ඒේ නරාක් සර්ුවදා කරණයි. ඒ මිනිස්සු හැමදාම කන්වලින් කන්වලින් මොකද වෙන්නේ කන්වලින් බදිරාහ්නේ බිහිරි බදිරාහ කියන්නේ බිහිරි. න්න को ते र उत्पात्या तेर रूस भयो අපට මहिसය එහෙමता හरा उत्पात्याයි उत्पा उत्पा අපි तेत्र දාන්න පුළුවන් उत्पा वाटईද कु කියල කියන්න පුළුවන්න්නේ उत्पा उत्पाම वाटई उत्पांग वाකटई එහෙම කියලා අපි कुन කියන වචනය අපි අපි යොදමු දැනට ට පස්සේ හතරවෙනික බලමු ඒේ ගායකා සදහිව පාදයි ඒ ගායක යෝ සදයිව සැමකල් හම පාදයික් පාද අංගෙන් කන්ජා කන්ජාහ කියල කියන්නේ ඔන්න කංජා කියනමකක්ද කන්ා කංජ කියන කොරයින කංජ කියන කොරයි එත කොට සදයිව පාදයි කංජා කන්ජා තේ බාලිකා නත්‍යන් වචසා වච්චසා මකක්ද මූකාන මූකා එතොට වච්චසා වචනවලින් ගොලුයි ගොළුයි එතකොට ඔන්න අපිට මෙන්න මේවාකටික අපිට හදාගන්න පුළුවන් ඉතින් පොඩි හාම්දුරුවනේ අපි අද තුතියා විභක්තියේ දෙන අවස්ථා හතරක් ගැන සාකච්ඡා කලා තිං අපි අද මෙතැනින් අපේ පාඩම වසංකරමු තිං අද අදත් ති සුපුරුදු විදිහට ඩපි පිරිවෙන් එඩියුකේශන් මගින් අපි ඔබට ඔබ හමෝට මේ උතුම්ූ සත්කාරය අරගෙනයන්නේ ති මේ සත්කාරය තවත් අවත් සාර්ථකව සිද්ධ කරගන්නට දම්මික ප්‍රසිලා පෙරේරා පදනමට සක්තිය දහර වාසනාව ලැබේවා කියලා අපි ආසිර්වාද කරනවා එවගේම අපේ ආදරනයේ පොඩි හාමුදුරුවරුන් ඒවගේ සිිල්මෑනිවරුන් ආදෙන දුවලපුතාල හැමෝටමත් මෙ දැනුම අරගෙන තවත් මේ සමාජයට රටට දැයට සෙතක් කරන්නට පුළුවන් මහා විද්වතුන් බවට පරිවර්තනය වන්නට මේ උතුම් වූ සත්කාරය ඒකාන්ත වසෙන්ම හේතුවේවා කියලත් පාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි. සබ්පධාන. ludanian wa tum wa yani pasarminperi suahasat podiha muduan bahansi lagi mehinin bahansi lagi dua daruan ge tahammin sambut sasani cirasstiiti ud dahammi ke daham karamin, udhisa, perera பிரசிலா ப පදන මகி සිදු ක सජ සකායි பරිවෙන් අධ්‍යපே